මෙම වැඩසටහන ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය බයෝනා බයෝනා ඔබගේ සුන්දරත්වය අනාවරණය කරගන්න සුබදසරක් බයෝනා සුබ විමනට බොහොම සතුටෙන් හිතුව ඔබ පිළිගන්නවා අපි අද දවසේදී සූදානම් ඔබට මතක නම් අපි පටන් ගත්තු සතියේදී අපි සඳහන් කරා ඔබට බයෝනා සුබ විමනත් එක්ක සම්බන්ධ වෙලා ඔබට පවත්නා ගැටලු ජීවන රටාව වෙන්නට පුළුවන් සෞඛ්‍යමය ගැටලු වෙන්නට පුළුවන් පෝෂණයේ සම්බන්ධව ගැටලු වෙන්නට පුළුවන් මානසිකම ඇතිවන ගැටලු වෙන්නට පුළුවන් සහ රූපලාවන්‍යව ඔබට ඇතිවන ගැටලු වෙන්නට පුළුවන් මේ හැම දෙයක් පිළිබඳව මේ කාලේ අපි කතා බහ කරනවා කියලා මේ හරහා අපි පළවෙනි වැඩසටහනෙන් ඔබට සඳහන් කරාට පසුව අපේ ලිපිණයට ගැටලු බොහෝමයක් යොමු කරා බයවන හරහා ගැටලු බොහෝමයක් යොමු කරා ඒ හරහා අපි අද දවසේ සූදානම් වෙනවා ඒ ඔබ විසින් යොමු කරන ලද ගැටලු වලට විසඳුම් ලබා දෙන්න ડોક્ટર ජේ අද දවසේ ඉන්නවා ඒ වගේම තමයි ජනප්‍රිය රංගන ශිල්පිනිය අංජුලා රාජපක්ෂ අද දවසේ සම්බන්ධ වෙනවා දෙදෙනාටම සුබෝදැසන සුබෝදැසන අද නම් ඔන්න ප්‍රශ්න තෝරගන්න බැරි වෙයි ඉතින් ඒක නිසා අංජුලා කොහොමෙන් හරි එක ප්‍රශ්නයක් ඉස්සලම තෝරගමු තෝරගෙන බලමු මොකක්ද අහලා තියෙන ප්‍රශ්නේ කියලා අපි ඊට පස්සේ බලමු මේ ප්‍රශ්නෙට ලබා දෙන විසඳුම. පළවෙනි ප්‍රශ්නේ. මම බලපතර ප්‍රශ්නයක්. සමපිලිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ මම කොහොමද මගේ සමට ගැළපෙන රූපලාවන්‍ය ආලේපන තෝරගන්නේ? මුහුණට ගල්වන ආලේපන සමග අභ්‍යන්තර සත්කාර පාවිච්චි කරන්න පුළුවන්ද? මම ડોක්ටර් පිළිතුරු දෙන්න. ඔව්. ඒක ඉතාමත් වැදගත්. මොකද සමහර වෙලාවට අපේ මේ තරුණ තරුණියෝ විශේෂයෙන්ම මේ මුහුණට විතරක් ආලේපන ගල්වලා බලාගෙන ඉන්නවා තමන්ගේ නිවැරදි පෞරුෂයක් මතුවෙන රූපේ මතු කරගන්න. එය සාර්ථකම පියවර නෙමෙයි. මොකද බොහෝ විට අපේ ස්වාභාවික හමේ තියෙන වර්ණය හමේ තියෙන දිස්නය හමේ තියෙන පෞරුෂය පෙන්නුම් කරන ලක්ෂණ මේ සියල්ලම අභ්‍යන්තරයෙන් පෝෂණය වෙන තරමට ඉතාමත් මනස සමක් ආරක්ෂා කරගන්න පුළුවන් ඒ නිසා රූපලාවන්‍ය පිළිබඳව තමන්ගේ පෙනුම පිළිබඳ සැලකිලිමත් වෙන ඕනෑම දරුවෙකු හෝ දැරියෙක් එහෙම නැත්නම් කාන්තාවක් කළ යුතු කාරණේ තමයි බාහිර පෙනුම පවත්වාගෙන යන්නට එහෙම නැත්නම් ඒ අවස්ථාවට උචිත ආලේපන භාවිතා කිරීමේ වැරද්දක් නැහැ. නමුත් තමන්ගේ පෙනුම නිවැරදිව සකස ගන්නට ඕන නම් අභ්‍යන්තර පෝෂණය පිළිබඳ ඉතාමත් හොඳින් සැලකිලිමත් වෙලා කටයුතු කරන්න ඕන ජනජේ. මම හිතන්නේ මේ පිළිබඳව හොඳම අත්දැකීම් තියෙන අංජුලාට මොකද හිතන්නේ අන්තිලට තමයි හරහා වැඩි මද්දකින් ප්‍රමාණයක් තියෙන්නේ. ඔව් අනිවාර්යයෙන්ම ඉතින් දැන් අර ගොඩක් දෙනෙක් මේ සමගන කතා කරනකොට හිතන්නේ මම සුදු වෙන්න ඕනේ. ඒක තමයි සමේ ලස්සන කියලා ගොඩක් දෙනෙක් හිතන්නේ. නමුත් මම නම් ඒක විශ්වාස කරන්නේ නැහැ. Tamanට ආවේනික වෙච්ච පාටක් තියෙනවා විශේෂයෙන්ම මේ ආසියාතික රටවල් වල අපිට උරුම වෙච්ච පාටක් තියෙනවා. මොකද මේ අපේ මේ ක්ලයිමේට් එකත් දේශගුණයත් එක්ක තමයි අපිට මේ සම හිමි වෙලා තියෙන්නේ. මොකද විශේෂයෙන්ම හිරු රශ්මියෙන් අපිව ආරක්ෂා කරන්න තමයි. ඉතින් දැන් ඒක එක එක ක්‍රීම් වර්ග මං කියන්නේ සුදු වෙන ක්‍රීම් වර්ග ඔය බ්ලීචින් අඩංගු ක්‍රීම් වර්ග ගාලා ඒ මෙල ප්‍රමාණය අඩු කරගත්තාම වෙන්නේ අර ආරක්ෂා වෙන්න තියෙන ඉඩකඩ නැති වෙලා යන එක. ඒක නිසා මම අර හැමතිස්සෙම කියන්නේ සමට බාහිරින් නෙමෙයි අභ්‍යන්තරව පෝෂණය ලබා දෙන්න ඕනේ. මොකද අභ්‍යන්තර පෝෂණය මගින් තමයි තමන්ට උරුම සම හොඳ පැහැපත් සමක් බවට පත් වෙන්නේ. තවත් හොඳට රැක ගන්න පුළුවන්. පැහැදිලිවම දනංජ දැන් මෙතෙන්දි මතක් කරන්නට ඕනේ කාරණයක් තියෙනවා. ඒ තමයි දැන් බොහෝ විට අවු යන එක්කෙනෙක් සන්ස්ක්‍රීන් එකක් භාවිත කිරීමේ කිසිම වැරැද්දක් නැහැ. මොකද ඒ මගින් හැමත සිද්ධ වෙන හානිය අවම කරගන්න පුළුවන්. හැබැයි මේ අංජුලා කියපු එක කාරණයක් ඉතාමත් ආසියාතික අපිට තමයි ලෝකේ වටිනාම සහ සුන්දරම හැම තියෙන්නේ මොකද විද්‍යාත්මක පරීක්ෂණ වලින් හොයාගෙන තියෙන ධනංජය දැන් මේ ආසියාතික හැම තියෙන පුජ්‍යලයෙන් අනෙකුත් පිරිස අතරේ ඉතාමත් මනාව කැපී පෙනෙනවා විශේෂයෙන්ම අප්‍රිකානු රටවල හැම ගත්තාම ඒ හැමට වඩා යුරෝපීය රටවල හැම ගත්තාම ඒ හැමට වඩා ආසියානු හැමේ තියෙන වර්ණය සහ පෙනුම ඒ ග්ලැමර් එක ඕනෑම පිරිසක් අතර කැපී පෙනෙන
ලක්ෂණ තියෙනවා. එහි ඉතාමත් හොඳ ආකර්ෂණීය භාවයක් තියෙනවා. මේක විද්‍යාත්මක සනාථ කරපු දෙයක්. ඒ නිසා අර අංජලා කිව්වා වගේ ප්‍රේක්ෂකයන් බ්ලීචින් වර්ග භාවිත කරලා සුදු හමක් හදාගන්න යෑමෙන් හින්දා හම එකක් විනාශ වෙන්නට ඉඩ තියෙනවා. අනිත් එක තමයි හමේ පැල්ලම් හැදෙන්නට පුළුවන්. එක එක වර්ණවල පැල්ලම් හැදෙන්න පුළුවන්. සමහර විට ඒක හින්දා ඔබට තියෙන ස්වාභාවික පෞරුෂය නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ මම කියන සියලු කාරණාත් එකකයි ඔබ අභ්‍යන්තර පෝෂණය ගැන බලවත් සැලකිලිමත් වෙන්න. ඔව් අංජලා අපි තවත් ප්‍රශ්නයක් තොරගමු එහෙනම්. බලමු මේ ප්‍රශ්නෙ මොකක්ද අහලා තියෙන්නේ කියලා. දෙවෙනි ප්‍රශ්නේ. ආ මේ ප්‍රශ්න මගෙන් අහලා තියෙන්නේ. අංජලා කියා කොහොමද ඔච්චර ලස්සනට ඉන්නේ? ප්‍රොඩක්ට් එකක්වත් තෝරගන්නේ කොහොමද? ඇත්තටම බයෝනා හොඳයිද? ඉතින් ඉස්සනම මම ස්තුති කරනවා මේ ප්‍රශ්නේ උපකේනාටදී මම ලස්සනයි කියලා කියවන. ඉතින් thank you. ප්‍රශ්න තුනක් අහලා තිනවා. ප්‍රශ්න තුනක් එකට අහලා තිනවා මේ ලස්සනට ඉන්නේ කොහොමද? ඉතින් ලස්සනට ඉන්නේ මම මං ගැන හරිම සැලකිලිමත්. විශේෂයෙන්ම මං ගැන හරිම සැලකිලිමත්. මම ගන්න ආහාර පාන ඒ වගේම මගේ දෛනික කටයුතු ගැන මම සැලකිලිමත්. ඉතින් ඒත් එක්කම විවේකයක් ලැබිච්ච වහාම මම කරන්නේ හොඳ නිින්දකට යන එක, ව්‍යායාම් කටයුතු කරන එක. ඉතින් මානසිකව මම හොඳ සුවතාවයකින් ඉන්න තමයි හැමතිස්සෙම උත්සාහ කරන්නේ. මොකද ප්‍රශ්න තියෙනකොටනේ කැත වෙන්නේ. ඉතින් ඒක නිසා ප්‍රශ්න ආවමෙන් ඉන්න තමයි මම උත්සාහ කරන්නේ. ඒ නිසාත් ඒක ලස්සනට ලොකු පිටවහලක්. ඒත් එක්කම අහනවා ප්‍රොඩක්ට් එකක් ඔයා තෝරගන්නේ කොහොමද? හොඳ ප්‍රශ්නයක්. අපි හැමතිස්සෙම කවුරුත් කියන දේ අහලා ප්‍රොඩක්ට් එකක් තෝරගන්න හොඳ නැහැ. අපි ඒ ප්‍රොඩක්ට් එක ගැන හොඳට හොයලා බලන්න ඕනේ. ඉතින් මම නම් ගොඩක් වෙලාවට ප්‍රොඩක්ට් එකක් ගැන හොඳට හොයලා බලනවා. මේක මෑතකදී ආප එකක්ද, අවුරුදු ගානකට කලින් ආප එකක්ද, කොයි වගේද කියලා මම මේ ප්‍රොඩක්ට් එක ගැන හොඳට හොයලා බලලා තමයි මම මේ දේවල් භාවිතා කරන්නේ. ඒත් එක්කම ඇත්තටම බය නැ හොඳයිද? ඇත්තටම කිව්වොත් ඔව්. මොකද එහෙම නැත්තම් මම බය නැතුව මෙහෙම කතා කරන්නේ. බය නැ ගැන කතා කරනවා නම් අවුරුදු 10ක ඉතිහාසයක් තියෙනවා ලංකාව පුරාම හොඳින් අලවින වෙන. ඒ වගේම ලෝක පුරා හොඳට අලවි වෙන ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේ වෙනකොට කිසිම කෙනෙක්ගේ කම්ප්ලේන් එකක් නැහැ. බයෝනතුලින් කාන්තාවක්ගේ තියෙන සුන්දරත්වය ඉස්මතු කරනවා. තව තවත් වැඩි වෙනවා. තව තවත් වැඩි කරනවා. ඉතින් ඒක නිසා බයෝනා ගොඩක් හොඳයි. ඉතින් සිරුරට අවශ්‍ය කරන පෝෂක ගුණය ඒකෙන් ලැබෙනවා. ඔව්. අපි තව ප්‍රශ්නයකට යමුද ડોක්ටර්? තව එකට යමු. තව ප්‍රශ්නෙත් තලගමු. සමාජය ඉදිරියේ ගැවසෙන්න සහ කතා කරන්න මට ලැජ්ජයි. මං හිතන්නේ මම ලස්සන නැහැ කියලා. මේ ගැටලුවට විසඳුමක් තියේද? අනිවාර්යයෙන්ම මේ දැන් මේ කෙනා කියනවා මේ මම ලස්සන නැහැ කියලා හිතනවා කියලා. ඒක ලස්සන නැහැ කියලා කිව්වහම ගොඩක් වෙලාවට මේ කාන්තාවන් සැලකිලිමත් වෙන්නේ මේ සමගැනනේ. ඉතින් අපි ඒකට උත්තරයක් මං හිතන්නේ ડોක්ටර් අනිවාර්යයෙන්ම මම කතා කරලා කිව්වා. ඉතින් මේ ලස්සනයි කියලා කියන්නේ මේ එක එකනට සාපේක්ෂ දෙයක්. සමහරක් වෙලාවට ඔයා හිතාගෙන හිටියට ඔක් හැතයි කියලා එහෙම නැහැ. ඔයා ලස්සන කෙනෙක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔයාට තියෙන ප්‍රශ්නේ වෙන්න ඇති තව කෙනෙක් එක්ක ඔයා මේ ආදේශ කරන එක. ආ එයා සුදුයි. සමහරකට මම තලෙල්ලුයි. එයා තමයි ලස්සන කියලා. නේද ડોක්ටර්? ඔව්. දැන් ඒක ඇත්තටම වැදගත් කාර්යයක්. පළවෙනි කාරණේ තමයි අංජුලා ඉස්සෙල්ලා ප්‍රශ්න දීපු උත්තරේට මට උත්තරයක් ඒකට එකතු කරන්න ඕනේ. ඒ තමයි අංජුලාට ආදරේ හින්දා තමයි අංජුලා ලස්සනට ඉන්නේ. අංජුලා එක්කව තමන්ට ආදරේ හින්දා තමන් පිළිබඳ සැලකිලිමත් වෙනවා කියලා. දැන් අපි මේ එතනම තියෙනවා දැන් අහපේකට උත්තරේ. ඔව්. එතකොට දැන් සුවවිමනෙන් ඇත්තටම අපි ඔබට බොහෝ වෛද්‍යමය උපදෙස් දීම තමයි අපේ ලොකුම පරමාර්ථය. ඒ නිසා මම ඔබට කියන පළවෙනි කාරණේ තමයි තමන් ආදරේ නැති කිසි දෙයක් තමන්ට රැඳෙන්නේ නැහැ. ඔබ මුදල් වලට ආදරේ නැත්නම් ඔබ ළඟ මුදල් රැඳෙන්නේ නැහැ. ඔබ අධ්‍යාපනයට ඉගෙන ගන්න ආදරේ නැත්නම් ඔබට දැනුම රැස් වෙන්නේ නැහැ. ඔබ ආහාර පිළිබඳ සැලකිලිමත් වෙලා සිරුරට ආදරේ නැත්නම් ඔබේ සිරුරේ පෙනුම සහ හැඩය ඒ වගේම පැහැය මේ සියල්ල විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා සිරුරේ පෝෂණය පිළිබඳ සැලකිලිමත් නැත්නම් ඔබට පෝෂණය පිළිබඳව සිරුරට ඔබට හම්බෙන අහපත් දෙ හම්බ වෙන්නේ නැහැ. දැන් මේ අපේ මේ ප්‍රශ්නේ යොමු කරපු තනත්තියට කියන්න තියෙන කාරණේ තමයි ඔබ පෞෂ්‍ය පිළිබඳ වඩාත් සැලකිලිමත් වෙන්නට ඕනි තමන්ගේ ආත්ම විශ්වාසය පිළිබඳව. අංජලා පැහැදිලිවම ඉතාමත් හොඳින් කිව්වා ඔබ සාපේක්ෂව තව කෙනෙකුට වඩා ලස්සනයි හරි කැතයි හරි කියලා හිතන්න ගියොත් ඔබට කවදාවත් මේ ප්‍රශ්නට උත්තරයක් හම්බ වෙන්නේ නැහැ දනංජය. ඒ නිසා ඔබ පිළිබඳව ඔබේ පෞෂ්‍ය පිළිබඳ වඩා සැලකිලිමත් වෙලා තමන්ට තියෙන දේවල් ටික හොඳින් තියාගෙන ඉන්නට ඕනි. දැන් ඔබ දන්නවා ලංකාවේ හිටපු දක්ෂම ක්‍රිකට් ක්‍රීඩකයා තමයි අපේ සනත් ජයසූරිය මේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයා. හැබැයි ඒ සනත් ජයසූරිය මැතිතුමා කොණ්ඩේ ගැන සැලකිලිමත් වුණා නම් කවදාවත් ක්‍රිකට් ගහලා ලෝක පූජිත වෙන්නේ නැහැ.
එනිසා ඔබ ඔබ පිළිබඳව ඔබේ පෞරුෂය පිළිබඳව සැලකිලිමත් වෙන ඔබට තියෙන ලස්සන ආරක්ෂා කරගන්න එය සාපේක්ෂව තව එක්කෙනෙක්ගේ ලස්සනට කිට්ටු කරන්න යන්න එපා ඔබ ඒ මගින් ඔබට ඔබේ පෞරුෂය ගොඩනගා ගන්න පුළුවන් ඔව් මං හිතන්නේ අද මේ මේ පළවෙනි වැඩසටහන يعني දෙවෙනි අපි දෙවෙනි අධීරේ පළවෙනි වැඩසටහනක් විදිහට ඔබ දකින්න අපි පළවෙනි වැඩසටහනේ අපි ප්‍රශ්න ගැන කතා බහ කරගෙන ඉඳින්න මේ මෙහිදී මේ තරම් ප්‍රශ්න ටිකක් මතුවා නම් ඉදිරි වැඩසටහන් වලදී කොයි තරම් ප්‍රශ්න ප්‍රමාණයක් මතුවේද හොඳයි වැඩිදුර අපි ඒ සියලු දේටම උත්තර දෙන්න සූදානම් ඔව් වැඩිදුර ගැටළු යොමු කරන්න පුළුවන් නම්බර් 142 එක දෙවන මහල ගාලුපාර ලිපිණ දෙහිවල කියන ලිපිණයට නම්බර් 142 එක දෙවන මහල ගාලුපාර දෙහිවල කියන ලිපිණයට ඔබේ ගැටළු යොමු කරන්න පුළුවන් ස්තුතියි අද දවසේ ඔබ දෙපළම සම්බන්ධ වුණාට තවත් දවසක් අනිවාර්යයෙන්ම හමු වෙමු අදට සමු ගන්න ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම යහපත් දවසක් ඉල්ලනවා